ඊයේ පැවැත්වූ මෙවර උසස් පෙළ විභාගේ රසායන විද්‍යා ප්‍රශ්නපත්‍රයේ දහවන ප්‍රශ්නයේ බී කොටස ලෙස ඉදිරිපත් කර තිබූ ප්‍රශ්නයයි මේ. අදාළ උපකාරක පන්ති ගුරුවරයා සිය අනුමාන ප්‍රශ්නපත්‍රයට ඇතුළත් කර තිබූ ප්‍රශ්නය ඊට මුළුමනින්ම සමාන බව ප්‍රශ්නපත්‍ර දෙක සංසන්දනය කිරීමේදී පෙනී යන්නක්. ඊට අමතරව උසස් පෙළ ප්‍රශ්නපත්‍රයේ 7A කොටසේ ප්‍රශ්නය සහ උපකාරක පන්ති ගුරුවරයා ලබා දුන් අනුමාන ප්‍රශ්නපත්‍රයේ ප්‍රශ්නයක්ද බොහෝ සෙයින් සමානයි. මෙය අහඹු සිදුවීමක් නොවන බව තහවුරු වන්නේ ඊයේ රසායන විද්‍යා ප්‍රශ්නපත්‍රයට මුහුණ දී විභාග ශාලාවෙන් පිටතට පැමිණි ගම්පහ ප්‍රදේශයේ පාසල් දරුවන්ට අදාළ උපකාරක පන්ති ගුරුවරයා ලබා දී ඇති මේ අත්පත්‍රිකාව හේතුවෙන්. එහි සඳහන් මේ වැකියෙන් පෙනී යන්නේ අත්පත්‍රිකාව මුද්‍රණය කරන විටත් අදාළ උපකාරක පන්ති ගුරුවරයා විභාග ප්‍රශ්නපත්‍රයේ අඩංගු කරුණු දැනුවත්ව සිටි ආකාරයකුයි. එම අත්පත්‍රිකාවේම පසුපිටේ සමාන ප්‍රශ්න දෙකද මුද්‍රණය කර තිබෙන්නේ මෙලෙසින්. එතකොට මොහුට අනුව ඔහු අවසාන සම්මන්ත්‍රණයේදී මේ ප්‍රශ්නේ ළමුන් වෙත ලබා දීලා තිබෙනවා. බරපතල සැකයක් දැන් මතුවෙනවා. අතවශයෙන්ම මේ විභාග ප්‍රශ්න පත්‍රය විභාග දෙපාර්තමේන්තුවෙන් එළියට ගියාද? මොකද දැන් පහුගිය කාලේ පුරාම විශේෂයෙන්ම ශිෂ්‍යත්ව විභාගයේදී 2012 ඒ වගේම ඉන අනතුරුව විභාග ගණනාවකදී ප්‍රශ්න පත්‍රවල අඩංගු කරුණු එළියට ගිහින් තිබුණා. ඉතින් තවදුරටත් එය ඒ හිඩස වැහිලා නැත්තම් ඒක බරපතල ප්‍රශ්නයක්. විභාග පිළිබඳව මේ රටේ දරුවන්ට තිබෙන විශ්වාසය බරපතල ලෙස බිඳවැටීමක්. ඊයේ රසායන විද්‍යාව දෙක පත්‍රය අවසන් වුණාට පස්සේ ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාල ඉදිරිපිට කිසියම් පුද්ගලික අත්පත්‍රිකාවක් බෙදාහැරලා තියෙනවා. ඒ බෙදාහැරපු අත්පත්‍රිකාවේ ප්‍රශ්න පත්‍රයේ සමාන ප්‍රශ්න තිබුණු බවට පැමිණිල්ලක් ලැබිලා තියෙනවා. මේක ඇත්ත වශයෙන්ම ගෙදර ගෙනියන ළමයින්ට ගෙනියන්න දෙන ප්‍රශ්න පත්‍රයක්. විභාගය අවසන් වුණාට පස්සේ සිදුණු කාරණයක්. මේ සම්බන්ධයෙන් විමර්ශනය කරන්න විශේෂයෙන් පොලිස් ප්‍රතිවරයාට ඊයේම අපි දැනුම් දීලා තියෙනවා. ඒ පිළිබඳ වාර්තාවක් අපිට ලබා දෙන්න කියලා සම්පූර්ණ විමර්ශනයක් කළා. මේ අතර පදවි පරාක්‍රමපුර විභාග මධ්‍යස්ථානයේ දරුවන්ට ඊයේ ලබා දුන් රසායන විද්‍යා ප්‍රශ්නපත්‍ර පැකට්ටුවෙන් ප්‍රශ්නපත්‍රයක් අඩුවීම පිළිබඳවද වහ සොයා බැලිය යුතු බව ලංකා ගුරු සංගමයේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා. ලංකා ගුරු සංගමයේ සිය නිවේදනයෙන් ප්‍රශ්න කරන්නේ එය විභාග ප්‍රශ්නපත්‍ර කලින් පිට කිරීමේ ක්‍රියාවලියක්ද යන්නයි. විශේෂයෙන්ම තව ඉදිරියට උසස් පෙළ විභාගයේ පැවැත්වීමින් තිබෙනවා තවත් විෂයන් ගණනාවක් පවත්වන්න නියමිතව තිබෙනවා. ඒ දරුවන්ගෙන් අපි ඉල්ලනවා ඔබ කිසිසේත්ම මේ සම්බන්ධයෙන් කලබල වෙන්න එපා. ඔබ අධෛර්යයට පත් වෙන්න එපා. අපි මේ ප්‍රශ්නය සාධාරණ ලෙස විසඳා ගැනීම වෙනුවෙන් කළ හැකි කළ යුතු උපරිම මැදිහත්වීම බලපෑම කරනවා. ඒ අවසානයේ තිබෙන්නේ ඇත්ත වශයෙන්ම මේ ප්‍රශ්න පත්‍රය පිට වෙලා නම් එම ප්‍රශ්න පත්‍රය නැවත පැවැත්විය යුතුව තිබෙනවා. නැවත පවත්වලා මේ දරුවන්ට සාධාරණයක් ඉටු කළ යුතුව තිබෙනවා.